අයිබුවන් මේ ඔටෝ හබ් බෙන්ස් එකක් කිව්වම අපිට විශේෂයෙන් මතක් වෙන්නේ ටිකක් සැප පහසු සෙඩාන් එකක්. හැබැයි වාහන නිෂ්පාදන සමාගමක් විදිහට බෙන්ස් සමාගමත් මේ කාර් වලින් එහාට ගිහිල්ලා තවත් SUVs ඒ වගේම pickups, cabs වගේ දේවල් ගොඩක් නිෂ්පාදනය කරනවා. ඉතින් බෙන්ස් කියන්නේ බෙන්ස් කාර් විතරක්ම නෙවෙයි. අද විශේෂයෙන් මේ ගැන කියන්න තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් මම ගෙනලා තියෙනවා Mercedes Benz GLE 300d වාහනේ. ඉතින් මේකෙත් ෆොටෝස් වීඩියෝස් බලන්න හසිත 9005 Instagram එකට යන්න. ඒ වගේම වීඩියෝ එක බලන ගමන්ම පල්ලිහැඩි කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ටග් ගාලයන් වීඩියෝ එකට මේ ඔටෝ හබ්. GLE class එක 1997 දී තමයි මාකට් එකට එන්නේ. මේක GLE විදියට නෙවෙයි හඳුන්වන්නේ M class එක විදියට තමයි 2015 වෙනකන් මේ වාහනේ මාකට් එකේ තියෙන්නේ. ඊට පස්සේ 2015 ඉඳන් තමයි මේ GLE class කියලා හඳුන්වන්නේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් Mercedes Benz ලගේ E class, S class, ඒ වගේම C class කියලා විවිධ class වර්ග තියෙනවා. ඉතින් මේක GLE class කියන්නේ මේකට E class එකේ design එක වගේ දේවල් තමයි inspire කරලා හදලා තින්නේ. ඒකින් තමයි මේක GLE කියන්නේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ GLA එහෙම නැත්නම් GLC වගේ ගත්තොත් A class එකේ හෝ C class එකේ design එක inspire කරලා තමයි ඒ වාහන නිෂ්පාදනය කරලා තින්නේ. ඔයගොල්ලන් උදාහරණයක් විදිහට මේක lights බැලුවොත් සාමාන්‍යයෙන් E class එකේ වාහනයක තියෙන lights වලට ගොඩක් සමානයි. E class එකේ sedan එකක තියෙන lights වලට ගොඩක් සමානයි කියලා පොඩි idea එකක් එනවා ඇති. ඉතින් history එකේ වගේ තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ටග් ගාලා මේකේ පිටත පිටම කොයි වගේද කියලා කතා කරලා වැඩේ පටන් ගමු. Adaptive cruise control, ඒ වගේම auto brake වගේ options වලට radar sensors තියෙනවා. ඒ වගේම rain sensing wipers දීලා දිනවා. සාමාන්‍යයෙන් මේ jeep එක එහෙම නැත්නම් මේ SUV එක ටිකක් උසයි. ඕගොල්ලන්ට පේනවා ඇති මගේ මේ ගන්නට විතර මේ SUV එකේ bonnet එකේ උස මට්ටමක් තියෙනවා. ඕගොල්ලන්ට දැන් පේනවා ඇති. ඒ වගේම මේකේ light එක කිව්වොත් multi beam LED twin projector headlamps දෙකක් දීලා තියෙන්නේ. මම කලින් කිව්වා මේක E class එහෙම නැත්නම් GLE design එක inspire කරලා තියෙන්නේ කියලා. ඉතින් E class එකේ headlight එක design එක තමයි මේකේ මූලිකව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ අපිට මෙන්න මේ විදිහට day time running light system එකක් තියෙනවා. මේකේ Mercedes Benz කියලා brand කරලා තිනවා. ඊට අමතරව මේකේ AMG line වාහනයක්. ඉතින් AMG line වාහනයක් වුණාම මේ විදිහේ ටිකක් jumbo size design එකක් තියෙනවා. මේකේ emblem එක, ඒ වගේම මේකේ අපිට දීලා තියෙන්නේ diamond design grill එකක්. ඒ වගේම මේ chrome accessories ඔක්කොම අපිට දීලා තියෙන්නේ අපේ AMG line එකත් එක්ක තමයි. මේ විදිහ aggressive look එකක් අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතනුත් අපේ Benz logo එක දීලා තිනවා. ඉතින් SUV එකක් කිව්වහම ගොඩක් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඒ වගේම මේකේ 4-way camera system එකක් තියෙන හින්දා මෙන්න මෙතනින් අපේ front cam එකත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි ඉස්සරහ කතා කරන්න තියෙන්නේ. තව පොඩි disadvantage එකක් කියනනම් මෙන්න මෙතන මේ වගේ chrome plate එකක් දීලා තිනවා. ඉතින් මෙතන ටිකක් පහතම තැන වාහනේ. ඉතින් මේ පහතම තැන මේ වගේ දෙයක් දුන්නාම සමහරලාට මේකේ යම් කිසි දෙයක් වැදිලා මේකට හානි වෙන්න තියෙන ඉඩ වැඩි කියලා මට පොඩ්ඩක් හිතෙනවා. ඉතින් side එක ගැන කතා කරද්දි මේකේ side එකේ අපිට 20 inch alloy wheel එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් AMG design, ඒ කියන්නේ AMG ලට ආවෙනික වෙච්ච wheel එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගලට පේනවා ඇති. ඒ වගේම මේ wheels හතරෙම අපිට disc brake option එක දීලා තියෙන්නේ. ඔයගලට පේනවා ඇති Mercedes Benz කියලා මේක logo එක මැද්දෙන් දීලා තියෙනවා. අපිට සුපුරුදු දේවල් ඒවා. ඒ වගේම මේකේ fender එකට ගියොත් මේ වගේ පොඩ්ඩක් project වෙලා තියෙන එළියට මේකත් AMG line design එකෙන් තමයි ඒකත් inspire කරලා තියෙන්නේ. ඒ වගේම සුපුරුදු wing mirrors, ඒ වගේම power and retractable mirror option එක දීලා තිනවා. auto folding window option එකත් මේකේ දීලා තිනවා. ඒ වගේම 4-way camera system එකට අදාළ 4-way cameras, එහෙම නැත්නම් මේ cameras මේ side mirrors දෙකේම තිනවා. ඊට අමතරව keyless entry option එක. අපිට සුපුරුදු දේවල් දැන් keyless entry option එක දිනවා. අපිට lock unlock කරන්න පුළුවන් මෙන්න මේ විදිහට වාහනේ. ඒ වගේම ගොඩක් හොඳ weight එකක් ගන්න පුළුවන් footstep එකක් තිනවා. ඕගලන්ට පේන ඇති. වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ අර AMG ලත් එක්ක එන මේ chrome design හැමතැනම තියෙනවා. ඕගලන්ට පේන ඇති. ඒකෙන් ගොඩක් ලොකු appearance එකක් වෙලා දෙනවා වාහනයට. ඒ වගේම
හුඩ් රේලින්ග්ස් ගැන කතා කරනවා ගොඩක් කාලයකට පස්සේ තමයි මේ වගේ හුඩ් රේලින්ග් එක කතා කරන්නේ මොකද අපිට ගොඩක් ඒවා නක්ස් විදියට තමයි මේ හුඩ් රේලින්ග්ස් බලාගන්න පුළුවන් වෙන්නේ නමුත් මේක ක්ලිප් කරන්න මේ විදියට අල්ලන්න පුළුවන් විදියට තමයි මේ හුඩ් රේලින්ග්ස් ඩිසයින් කරලා තින්නේ ඉතින් අපි යන් රියර් සයිඩ් එක කොයි වගේද කියලා බලන්න පළවෙනිම මෙන්න මේ විදියට අපේ টপ මවුන්ට් බ්‍රේක් ලයිට් එක බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනින් මේක මේ රූෆ් එකෙන්ම තමයි මේ කොටස ඩිසයින් කරලා තියෙන්නේ ස්පොයිල් එකක් විදියට නම් නෙවෙයි මේක දීලා තියෙන්නේ ඒ වගේම මේකේ රියර් වින්චිල් වයිප් එක මේ විදියට දීලා තිනවා ඒ වගේම අපේ බෙන්ස් එම්බ්ලෙම් එක ඒ වගේම වංග පැත්තෙන් GLE 300d කියලා අපේ මොඩල් එම්බ්ලෙම් එක ඒ වගේම දකුණත පැත්තෙන් ෆෝමැටික් කියලා එම්බ්ලෙම් එකක් දීලා තිනවා ඉතින් ඊට අමතරව පිටිපස්සේ බැලුවමත් ඕගලන්ට පේනවා තිය ක්‍රෝම් ඩිසයින් එකක් දිගටම තියෙනවා මම අර අදින් කලින් කිව්වා AMG line design එකකින්ද ඒ වගේම ටේල් ලයිට් එක කොටස් දෙකයි මේක ෆුල් LED ටේල් ලයිට් එකක් මේක එක කොටසක් ටේල් ගේට් එකට සහ එක කොටසක් බොඩි එකට ෆික්ස් කරලා තියෙනවා ඒ වගේම යටට ගියොත් ඔයගලන්ට පේනවා ට්වින් එක්සෝස් design එකක් තියෙනවා මේක ඒකත් ක්‍රෝම් design එකක් තියෙනවා නමුත් මේවා ඇත්ත එක්සෝස් නෙවෙයි මේවා ෆේක් design එකක් මේ වාහනේ appearance එක වැඩි කරගන්න තමයි මෙන්න මේ විදිහට දීලා තියෙන්නේ අපේ original exhaust system එක වම් අත පැත්තේ යටින් තමයි දීලා තියෙන්නේ ඒ වගේ දාලා තමයි රියර් view එකේ කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි කතා කළා මේකේ පිටත පෙනුම කොයි වගේද කියලා සුපුරුදු විදිහටම ඇතුළට නගින්න කලින් මේකේ engine එක, මේකේ boot එක කොයි වගේද කියලා කතා කරමු. මේකේ සම්පූර්ණ boot area ගත්තොත් seats පහම එහෙම නැත්නම් පිටිපස්සේ තුන්වෙනි පේලිය සහ දෙවෙනි පේලිය seats සමගම ලීටර 825ක boot capacity එකක් තියෙනවා. open කරන ක්‍රම ගැන කතා කරනවා නම් අපිට සුපුරුදු open කරන ක්‍රම ටික තියෙන්නේ. අපේ tail gate එකේ button එක දීලා තිනවා. smart key එකේ button එකක් දීලා තිනවා. ඊට අමතරව අපිට අපේ කකුල දාලා මෙන්න මේ විදිහට unlock කර ගැනීම හැකියාවක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මම මේකේ third row seats දිගෑරලා තියෙන්නේ. ඔයගලන්ට මේ වගේ ඉඩ කඩක් තමයි මේකේ third row seats තියෙනවා නම් හම්බෙන්නේ. ඊට අමතරව මෙතනින් tethering points දෙකක් දීලා තිනවා. ඒ වගේම මෙන්න මේ විදිහේ chrome scuff plate දෙකක් දීලා තිනවා. මේකේ මේ sticker එකක් ගහලින් තමයි ඔයගලන්ට පේන්නේ නැත්නම් නැත්නම් මේකේ chrome කලර් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක මේ තැනට කොච්චර ගැලපෙනවද නැද්ද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද bags වගේ දාද්දි මේකේ ඇතිලිල තමයි ඇතුළට යන්නේ. එතකොට මේක හීරල පොඩ්ඩක් ඇතට පේන්න පුළුවන් ඒකින්ද මේක මෙතනට ගැලපීම ගැන පොඩි ගැටලුවක් තියෙනවා කියලා තමයි මම හිතන්නේ. ඉතින් මීට අමතරව ඕගලන්ට third row seats අවශ්‍ය නැත්තම් ඕගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මේවා ඉස්සරහට නමා ගන්න. එතකොට මේ වගේ ඊට කඩක් තියෙනවා ඕගලන්ට පේනවා ඇති. ඉතින් මම discovery 5 එකේ කතා කළා. ඕගලන්ට ඉස්සරහට අත දාන්න ඕනේ නැහැ. අපිට second row එකේ seat නමන්න ඕන නම් ඉස්සරහට අත දාන්න ඕනේ නැහැ. අපිට තියෙනවා switches panel එකක් කියලා. ඉතින් ඒ option එක මේකෙත් දීලා තියෙනවා. අපේ power shutter buttons වගේ switches panel එකක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට අපේ seats ඉස්සරහට අකුලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඇකිලෙන්නේ. අපිට අත දාන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම මේවා ඉස්සරහට අකුල ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් ලොකු ඉඩකඩක් තියෙනවා. ඕගලන්ට පේනවා ඇති. හදිසියකට නිදා ගන්නත් පුළුවන් මේකේ. ඒ වගේම tethering point එකකුත් මෙතනින් දීලා තියෙනවා. ඒ වගේම මේ වගේ ලයිට් එකක් මෙතනින් බලා ගන්න පුළුවන් මේක රීඩින්ග් ලෑම්ප් එක විදිහට තමයි දීලා තියෙන්නේ third row seats වලට අපි ඉස්සරහට ගිල්ලේ කතා කරමු ඒ වගේම මේ වගේ ස්ටෝරේජ් nets දීලා තිනවා ඒ වගේම මිඩි පැක් එකක් දීලා තිනවා ඔයගලන්ට පේනවා ඇති ඉතින් මේ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ මේකේ boot area එකේ ඒ වගේම ඉස්සරහට යන කලින් තවත් විශේෂ දෙයක් ගැන කතා කරන්න තියෙනවා discovery 5 එකේ මම tow hook එකක් ගැන කතා කළා මේකෙත් අපිට pop out tow hook එකක් දීලා තිනවා මෙන්න මේ විදිහට tail gate එකේ තමයි ඒ බටන් එක දීලා තියෙන්නේ ඔයගලන්ට මේ පහලින් බලා ගන්න පුළුවන් tow hook එක එලියට එන විදිය මෙන්න මේ විදිහට තමයි මේක එලියට එන්නේ මේක අවශ්‍ය වෙලාවට විතරක් අපිට එලියට ගන්න පුළුවන් ඉතින් වාහනේ ඇපිරන්ස් එකට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බාධාවක් වෙන්නේ නැහැ මෙන්න මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ මේකෙත් අපිට towing assist option එක දීලා තිනවා සාමාන්‍යයෙන් අපි ටේලර් එකක් වගේ මේකට දාලා ඒක රිවර්ස් කරද්දි අපිට විශේෂයෙන් වද වෙන්න ඕනේ නැහැ අපිට අවශ්‍ය වෙන්නේ අපේ බ්‍රේක් එක පා ගන්න සහ ඇක්සලරේට් කරන්න විතරයි ස්ටීරින් වීල් එක ඔටෝමැටිකලි හරවගෙන අවශ්‍ය විදිහට ටේලර් රිවර්ස් කරගන්න මේ වාහනේට හැකියාවක් තියෙනවා ඉතින් ඒ ගොඩක් වැදගත් ඒ වගේම මේකට ගන්න weight එක අපිට ඉස්සරහා ඉන්ඩිකේට් කරනවා ඕවර්ලෝඩ් වෙලාද කියලා ඊට අමතරව ටේල එකේ අපේ සිග්නල් ලයිට්ස් බ්‍රේක් ලයිට්ස් අපි පවර් එක දීලා තිනවනම් ඒ පාවස්කම සලසලා දීලා තිනවනම් අපිට ඒකට පවර් එක මෙතනින් ගන්න පවර් අවුට්ලට් එකක් එහෙම නැත්නම් සොකට් එකක් මෙතනින් දීලා තිනවා ඉතින් ගොඩක් වැදගත් වෙනවා විශේෂයෙන්ම මේක හැම වෙලේම එළියේ පේන්න තියෙන නැති ගොඩක් වැදගත් වෙනවා මේ වගේ වාහනයක අපියරන්ස් එකට එකකින් බාධාක් වෙන්නේ නැහැ මේක අවශ්‍ය වෙලාවට විතරක් එළියට ගන්න පුළුවන් හින්දා ඒ වගේම මේක ඇතුළට දාද්දි ඕගලන්ට පේනවා ඇති ටිකක් වෙලා යනවා මේක ඇතුළට යන මේ බටන් එක ටිකක් වෙලා අල්ලන් ඉන්න ඕනි එතකොට තමයි මේක ආපහු අකුල ගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට සාමාන්‍යයෙන් තප්පර 5ක හෝ 4ක් කාලයක් මේ බටන් එක ප්‍රෙස් කරන් ඉන්න ඕනි මේක ඇතුළට යන්න. ඉතින් බෝට් එක ගැන සහ පිටිපස්ස ගැන මේ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. මම ඊළඟට මේක එන්ජින් එක සහ මේකේ පවර් එක කොහොමද කියලා කතා කරන්න ඉස්සරහට යනවා. මේක අපිට 2 ලීටර් ඩීසල් එන්ජින් එකක් හම්බෙන්නේ අපි එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරගමු. මෙන්න මේ විදිහට එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරගන්න පුළුවන්. අපිට බොනට් ෂොක්ස් දෙකක් දීලා හින්දා
අපිට අතෑරියාම මෙතනින් උඩට මේ බොනට් එක ඉස්සෙනවා අපිට ජැක් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ ඩිසයින් එක ගැන කතා කරනවා නම් මේකේ කවර් එකේ මේ වගේ බෙන්ස් එම්බ්ලෙම් එකක් ඩිසයින් කරලා තිනවා. ඒ වගේම මේකේ අපිට නිව්ටන් මීටර 500ක ටෝක් එකක් තියෙනවා. ඒ වගේම බ්‍රේක් හෝස් පවර් එක 245යි. ඒ වගේම මේකේ 8 ස්පීඩ් ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් අපිට හම්බෙලා තිනවා. ඒ වගේම මේක පැයට කිලෝමීටර 0.2 ඉඳන් 100ට රීච් කරන්න යන්නේ තප්පර 7.2ක වගේ කාලයක්. ඊට අමතරව මේකේ ඉඩකඩ ගැන පොඩ්ඩක් සඳහන් කරනවා නම් අපේ එන්ජින් එක තියෙන්නේ මෙන්න මේ හරිය. ඒ වගේම අපේ ඉස්සරහ කොටස තියෙන්නේ මෙන්න මේ හරිය. මෙන්න මේ වගේ ඉඩක් තියෙනවා එන්ජින් එක ආරක්ෂා වෙන්න හදිසි ඇක්සිඩන්ට් එකක් වුණත් ඒ ඉම්පැක්ට් එක දරා ගන්න මේ වගේ කොටසක් දීලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් මේ වගේ වාහනයක. මොකද මේ එන්ජින් එක ගොඩක් වටින එන්ජින් එකක්. ඉතින් ඒ වගේ දේවල් තමයි මේකේ එන්ජින් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි කතා කළා මේකේ තියෙන එළියේ තියෙන හැම දෙයක් ගැන, මේ වගේම බූට් ඒරියා එක ගැන, එන්ජින් එක ගැන කතා කළා. මම නගිනවා මේකේ ඩ්‍රයිවිං සීට් එක. වෝ මම කොක්පිට් එක ගැන නෙවෙයි ඉස්සෙල්ලා කතා කරන්න ආවේ. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් හොඳ ඇට්‍රැක්ෂන් එකක් තියෙන කොක්පිට් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක, ඒ වගේම ඩ්‍රයිවර්ස් ඩිජිටල් ඩිස්ප්ලේ එක එකක් කරලා තියෙනවා. මේක තවදුරටත් දෙකක් නෙවෙයි මේ වාහනේ. ඉතින් මම මේක පොඩ්ඩක් පැත්තකින් තියලා එන්නම් සෙන්ටර් කන්සෝල් ඒරියා එකට. මෙන්න මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ ආම්රෙස්ට් එක තියෙනවා. ආම්රෙස්ට් එක සාමාන්‍ය විදිහට ඩිසයින් කරලා තියෙනවා. ලොකු වෙනසක් නැහැ ඇතුලේ. නමුත් මේක අපිට USB පෝට් එකක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් වාහනවල හම්බුනේ USB ස්ටෑන්ඩඩ් USB පෝට්ස්. නමුත් මේ වාහනේ අපිට කිසිම ස්ටෑන්ඩඩ් USB පෝට් එකක් හම්බෙන්නේ නැහැ. මේක Type C පෝට් එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ වාහනේ ගන්න නම් තාක්ෂණිකව ටිකක් ආයි අප්ඩේට් වෙන්න වෙනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට ස්ටෑන්ඩඩ් USB කේබල්ස් යූස් කරනවා නම්, එහෙම නැත්නම් ඒ වගේ ෆෝන් යූස් කරනවා නම්, ඔයගොල්ලන්ට අලුත් ෆෝන් එකක් ගන්න වෙනවා, අලුත් කේබල් එකක් ගන්න වෙනවා මේ වාහනේත් එක්ක ඉන්නකොට. මොකද මේකේ තියෙන සියලුම පෝට්ස් Type C පෝට් තියෙන. ඊට අමතරව අපිට කන්වර්ටර් එකක් ගහලා වුණත් මේක යූස් කරන්නත් පුළුවන්. ඉතින් ඉතින් ඉස්සරහට ගියොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ හැන්ඩල්ස් දෙකක් දීලා දිනවා. ඉතින් මේ වාහනේ SUV එකක් හින්දා වෙන්න ඕනේ මෙහෙම ඩිසයින් කරලා තියෙන හදිසි ඕෆ් රෝඩ් වගේ යද්දි අපිට ඩ්‍රයිවර්ට ටිකක් අල්ලගෙන යන්න, ඩ්‍රයිවර් ස්ටේබල් ඉන්න මේක වැදගත් වෙනවා කියලා හිතනවා. නමුත් මේ වගේ වාහනයක් ලංකාවේ නම් ඕෆ් රෝඩ් කරයි කියලා මම හිතන්නේ නැහැ. ඉතින් ඉතින් ඉස්සරහට ගියොත් මේ වගේ කොයින් හෝල්ඩ් එකක් දීලා දිනවා. ඒ වගේම ඔයගොල්ලන්ට බැලු බැලමට දැන් ඔයගොල්ලෝට තියෙන ප්‍රැක්ටිස් එක ඇරෙයිද ඔයගොල්ලෝ හිතනවා ඇති මෙතන මේ ගිය නොබ් එක තමයි දීලා තියෙන කියලා. නමුත් මේ ගිය නොබ් එකක් නෙවෙයි, මෙතන අපේ අත රෙස්ට් කරන්න තමයි මෙතන දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහ කොටසක්. මේක ගියර් නොබ් එක නෙවෙයි, අපේ ගියර් නොබ් එක තියෙන්නේ ස්ටීරින් වීල් එකේ ලිව් එකක් විදිහට. ඉතින් අපි ඒක ගැන එතනදී කතා කරමු. ඒ වගේම මෙන්න මේ කොටසින් අපේ සම්පූර්ණ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන ඒරියා එකට පහසුවෙන් අත තියාගන්න තමයි මෙන්න මේ කොටස නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ මේ මැද කොටසින් මම කතා පටන් ගන්න. මේක ට්‍රැක් පෑඩ් එකක් විදිහට දීලා තියෙන. සාමාන්‍යයෙන් අපි ලැප්ටොප් එකේ යූස් කරන ට්‍රැක් පෑඩ් එක වගේ තමයි මේක ඩිසයින් කරන්නේ. මෙන්න මේ විදිහට මේක ටච් කරලා අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඊට අමතරව කැපසිටිව් බටන්ස් දීගොත් මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ වම් අත පැත්තෙන් මම පටන් ගන්නම්. මෙන්න මේ විදිහට අපේ පාකින් සෙන්සර්ස්, ඒ වගේම අපේ 4-way කැමරා සිස්ටම් එක ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම අපේ vehicle settings ඇක්සස් කරන්න පුළුවන්. දකුණු අත පැත්තට આવොත් ලංකාවට නම් සපෝට් කරන්නේ නැහැ. මේකේ මැප් එක දීලා තිනවා. ඒ වගේම රේඩියෝ, ඒ වගේම මීඩියා වගේ දේවල් ඇක්සස් කරන්න පුළුවන් මේ shortcut button එකෙන්. ඒ වගේම එතනින් පල්ලේ හරි ගියොත් අපේ ෆෝන් එක ඇක්සස් කරන්න පුළුවන් ඉන්නේ මෙන්න මෙතනින්. ඒ වගේම මෙතනින් ඉස්සරහට ගියොත් ගොඩක් වුඩ් ට්‍රිම් එකක් තියෙන විදිහ ඩිසයින් එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ. ගොඩක් ලස්සන විදිහට natural විදිහට ඩිසයින් කරලා තිනවා. අපිට මේක මෙන්න මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. අපේ කප් හෝල්ඩර්ස් දෙක තමයි මේකේ දීලා තියෙන්නේ. ඊට අමතරව ඕගලන්ට මේකේ සාමාන්‍ය පොඩි බෝතලයක් වගේ දැම්මොත් අපිට මෙන්න මේ බටන්ස් යූස් කරලා ඒ බෝතලේ ටයිට් කරන්න පුළුවන්. මේක එහෙම විසි වෙන්නේ නැති වෙන්නේ. ඒක ගොඩක් වැදගත් දෙයක්. මොකද සමහර කප් හෝල්ඩර්ස් ලොකුවට ඩිසයින් කරනවා, අපිට ඒක පොඩි බෝතලයක් දාන්න බෑ, ඒක ස්ටේබල් නැහැ. ඒ වගේ මෙතනින් ඉස්සරහට මම යන්නම්. ඉස්සරහ තියෙනවා මෙන්න මේ විදිහට අපේ වයර්ලස් චාර්ජින් ඒරියා එක. අපිට වයර්ලස් චාර්ජින් ඔප්ෂන් එක තියෙනවා නම් අපේ ෆෝන් එකේ මෙන්න මෙතනින් තිබ්බහම ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන්. වගේම අපිට USB Type C ports දෙකකුත් මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. මම කිව්වා මේක ස්ටෑන්ඩඩ් USB ports නැහැ කියලා. ඉතින් Type C තමයි තියෙන්නේ. මෙතනත් ports දෙකක් දීලා දිනවා. ඉතින් එතනින් ආපහු මම මේ සම්පූර්ණ සෙන්ටර් කන්සෝල් ඒරියකට ආවොත් අපිට මේ වාහනේ ඇම්බියන් ලයිටින් සිස්ටම් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ලයින් එකේ ඇම්බියන් ලයිටින් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේ මෙන්න මේ කොටසේ තියෙනවා. ඊට අමතරව මෙන්න මේ හැන්ඩල්ස් දෙකේ මෙන්න මේ විදිහට ඇම්බියන් ලයිටින් සිස්ටම් එකක් දීලා තියෙනවා. මේකේ ලයිට්ස් වලට එහෙම නැත්නම් අපිට මේකේ කලර් එක වෙනස් කරන්න පුළුවන්. කලර්ස් 64ක් දක්වා මේක වෙනස් කරන්න පුළුවන් එක එක විදිහට අපිට අවශ්‍ය විදිහට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ. ඊට අමතරව මේකේ ඩෑෂ්බෝඩ් එක ගැන මම දැන් කතා කරන්නම්. මේක ඩෑෂ්බෝඩ් එකේ පළවෙනියෙන්ම මෙන්න මේ විදිහට ක්‍රෝම් ඩිසයින් එකක් තියෙන අපේ AC කන්ට්‍රෝල් ඒරියා එක දීලා තිනවා. ගොඩක් ලස්සන විදිහට ඩිසයින් කරලා තිනවා. ගොඩක් වැලියු එකක් පේන විදිහට ඩිසයින් කරලා තිනවා. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට ෆිසිකල් බටන්ස් තමයි දීලා තින්නේ. ඔක්කොම මෙටල් ඩිසයින් එකක් තියෙන්නේ. ගොඩක් ලස්සනයි. ගොඩක් ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ AC කවුල්ස් ගැන කතා කළත් ගොඩක් ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මම යනවා මේකේ
ෆ්‍රන්ට් පැසෙන්ජර්ගේ ග්ලව් බොක්ස් එකට ඒක විශේෂ දෙයක් තියෙනවා කතා කරන්න ඕගලන්ට පේනවාදී මෙන්න මේ විදිහට තමයි කොමන් කරන්න තියෙන ඇවරේජ් මට්ටම තියෙන ස්පේස් එක ඊට අමතරව ඕගලන්ට පේනවාදී මෙන්න මෙතනින් අමුතු දෙයක් තියෙනවා මම මේක පොඩක් එලියට ගන්නම් Mercedes Benz ලට ආවෙන එක එයා ෆ්‍රෙෂන් එකක් මේකේ තියෙනවා මේ එයා ෆ්‍රෙෂන් එක අපිට රීෆිල් කරන්න පුළුවන් මේක මෙතන තමයි ස්ටෝ කරන්න තියෙන්නේ එයා ෆ්‍රෙෂන් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් යුනික් කන්සෙප්ට් එකක් කියලා හිතන්න පුළුවන් බෙන්ස්ලට ආවෙන එක. ඉතින් ඒ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ ඕවරෝල් ඩෑෂ්බෝඩ් ඩිසයින් එක ගැන කතා කරනවා. සොෆ්ට් ටච් මැටීරියල් වලින් ලෙදර් ස්ටිච්චින් එක මෙන්න මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා. මෙන්න මේ විදිහේ ස්පීකර් යුනිට් එකක් මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ ගොඩක් හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් දීලා තිනවා. ඊට අමතරව මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ගැනත් මම මෙහෙමම කතා කරන්නම්. ඕගලන්ට පේනවා ඇති. අපි බලමු මේකේ මොනවද කරන්න පුළුවන් වෙන්නේ කියලා. පළවෙනිම මෙනු එකට ගියොත් මෙන්න මේ විදිහට අපේ FM රේඩියෝ කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට තියෙනවා මීඩියා මේකත් මෙතනින් කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම කම්ෆර්ට් එකට යන්න කම්ෆර්ට් එක ටිකක් විශේෂ දේවල් ගැන කතා කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් අපි සීට් හීටර්ස් ගැන කතා කරලා තිනවා ඕගලන්ට මතක ඇති. නමුත් සීට් හීටර්ස් ගැන මෙච්චර කල් කතා කරේ සීට් හීටර් බටන් එක ඔන් කළාම සාමාන්‍ය විදිහට සීට් එකේ ඒ යුනිට් එක ප්ලේස් කරලා තියෙන තැන රත් වෙනවා විතරයි. අපිට වෙනස් කරන්න බෑ කොයිද රත් වෙන්න ඕන කියලා. නමුත් මේකේ විශේෂ දෙයක් තියෙනවා. අපිට විවිධ කොටස් මේකේ දීලා තිනවා. ඕගලන්ට පේනවා ඇති. මේ අවශ්‍ය එක කොටස අපිට පුළුවන් වෙනස් කරන්න. ඒ කියන්නේ අපිට අපේ පිටිපස්සේ මේ කොටස රත් වෙන්න ඕන නම් අපිට පුළුවන් ඒක විතරක් රත් කරන්න. ඒ වගේ විවිධ සීට් එකේ විවිධ ස්ථාන රත් කරගන්න පුළුවන්. අපිට සීට් එකට අවශ්‍ය විදිහට නෙමෙයි රත් කරගන්න ඕනේ. අපිට අවශ්‍ය විදිහට මේ සීට් එක හීට් කරගන්න පුළුවන්. ලංකාවට මේක ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව මේක ඇම්බියන් ලයිටින් සිස්ටම් එක තමයි මෙතනින් ගලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට අපිට කලර්ස් ගොඩක් සිලෙක්ට් කරගන්න පුළුවන් මේකේ ඇම්බියන් ලයිටින් සිස්ටම් එකෙන්. ඊළඟට අපිට vehicle info එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම Benz app එක ඒ වගේම අපේ vehicle settings මෙතනින් දීලා තියෙනවා. ගොඩක් options මේක access කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති සම්පූර්ණයෙන් lights ඒ වගේම system එක අපේ auto brake, auto parking, parking sensors ඒ වගේ ගොඩක් දේවල් මේක හරහා access කරන්න පුළුවන්. මම මේ cockpit එක ගැන විශේෂ episode එකක් ගෙනගමන් episode එකක් කරා ඔයගලන්ට ගෙන බලාපොරොත්තු වෙනවා. Steering wheel එක ගැන කතා කරද්දී මේකේ leather wrapped steering wheel එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව මේ විදිය metal කොටසක් දීලා තියෙනවා. metal structure එකක් දීලා තිනවා. premium look එක වැඩි කරනවා මේ steering wheel එකේ. ඒ වගේම මැද්දෙන් Benz emblem එක වගේම එක air bag එකක් දීලා තිනවා. මේකේ මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන් එක ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. මේකේ වම් අත පැත්තෙන් ඉස්සෙල්ලාම ට්‍රැක් පෑඩ් එකක් අමනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බ්ලැක්බෙරි ෆෝන් පාවිච්චි කරලා තිනනවා. මෙන්න මේ වගේ ට්‍රැක් පෑඩ් එකක් ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ විදිහට තමයි මේකත් වැඩ කරන්නේ. මේක මේ කොටස එහෙම නැත්නම් මේ සයිඩ් එක අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපේ ෆෝන් එක කනෙක් කරාමත් ඒක කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය වෙන්නේ මේ කොටසම තමයි. ඒ වගේම දකුණු පැත්තට ගියොත් දකුණු පැත්තෙත් අපිට ට්‍රැක් පෑඩ් එකක් සහ බටන්ස් දීලා තිනවා. මම ට්‍රැක් පෑඩ් එක ගැන ඉස්සෙල්ලා කිව්වා. ඉතින් ඊට අමතරව මේකේ ක්‍රූස් කන්ට්‍රෝල් ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ අපේ දකුණු පැත්තේ මල්ටි ෆන්ක්ෂන් බටන්ස් වලින්. ඒ වගේම අපේ ඩිජිටල් ඩ්‍රයිව් ඩිස්ප්ලේ එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ දකුණු පැත්තේ මල්ටි ෆන්ක්ෂන් බටන්ස් වලින්. ඒ වගේම මේකේ පිටිපස්සට ගියොත් මෙන්න මේ විදිහට මෙටල් වලින් ඩිසයින් කරපු පැඩල් ෂිෆ්ටර්ස් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ගොඩක් ලස්සන විදිහට මේක මේ විදිහට අපි ස්ටීරින් වීල් එක හරවද්දී ස්ටීරින් වීල් එකත් එක්කම මේ පැඩල්ස් කමන්ඩ් කරනවා. ඒ වගේම පිටිපස්සට ගියොත් ඕගලන්ට පේනවා ඇති මෙන්න මෙතනින් මම කලින් කතා කරපු අපේ ගියර් ලීව් එක දීලා තියෙනවා. මෙතනින් තමයි අපේ ගියර් ලීව් එක දීලා තින්නේ. ඒ වගේම අපේ වම් අත පැත්තෙන් අපේ වයිපර් ලීව් එක මෙන්න මේ විදිහට තමයි දීලා තියෙන්නේ. ඒ වගේ මම යන්නම් මේකේ ඩිජිටල් ඩ්‍රයිව් ඩිස්ප්ලේ එකට. ඕගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ගොඩක් ලස්සන විදිහට ඩිසයින් කරලා තිනවා. ඒ වගේම මේ සම්පූර්ණ කොක්පිට් එක මම කතා කරද්දි මේක ඩිස්ප්ලේස් දෙකක් විදිහට තමයි තියෙන්නේ. ඕගලන්ට තනි ඩිස්ප්ලේ එක වගේ පෙවුනට මෙන්න මෙතනින් මේ ඩිස්ප්ලේස් දෙක වෙන් වෙනවා. මේ කොටස තමයි ඩිජිටල් ඩ්‍රයිව් ඩිස්ප්ලේ එක විදිහට වැඩ කරන්නේ. ඉතින් ඕගලන්ට මෙන්න මේ විදිහට මේකේ ඔප්ෂන්ස් ඇක්සස් කරන්න පුළුවන්. අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ ටිකම තමයි ගොඩක් දුරට තියෙන්නේ. ඊට අමතරව මම විශේෂ දෙයක් මේකේ කතා කරනවා. මේ විදිහට ස්ටයිල්ස් ඇන් ඩිස්ප්ලේ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අපිට ඒකෙන් පුළුවන් අපේ තියෙන ගේජස් මේ තියෙන වර්චුවල් ගේජස් අපිට පුළුවන් වෙනස් කරන්න. එහෙම නැත්නම් ඒකේ ඩිසයින් එක වෙනස් කරන්න. ඕගොල්ලන්ට පේන ඇති ක්ලාසික් කියලා මෝඩ් එකක් තියෙනවා. අපි යන් ඒකට මොකද වෙන්නේ කියලා බලන්න. මෙන්න මේ විදිහට අපිට ක්ලාසික් එක සිලෙක්ට් කරාම ක්ලාසික් ලුක් එකක් තියෙන විදිහේ මීටර් පැනල් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ගොඩක් ගේජස් වෙනස් කරන්න පුළුවන් ඩිසයින්ස් තියෙනවා මේකේ. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ කොක්පිට් එක සහ මේ ස්ටීරින් වීල් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේකේ දකුණු අත පැත්තට ගියොත් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ හෙඩ්ලයිට් කන්ට්‍රෝලර්ස් තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඉස්සරහා දේවල් ඔක්කොම වගේ ගැන මම දැන් කතා කළා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අපිට මේකේ සන්රූෆ් එකක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ සන්රූෆ් එක ඕපන් කරන්න පුළුවන් වෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන් අපේ සන්රූෆ් එක. ඉතින් මේක පිටිපස්ස දක්වාම යනවා මේ සන්රූෆ් එක.
සම්පූර්ණ ග්ලාස් එකක් විතර තමයි රූෆ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩෝර් බෝඩ් එකේ නැත්තම් අපෝල්ස් එක ගැන මම මෙහෙම කතා කරන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති මැටීරියල්ස් කිහිපයක් යූස් කරලා තිනවා. මේ වගේ ප්ලාස්ටික්, ඒ වගේම මේ වගේ වුඩ් ට්‍රිම් එකක්, ඒ වගේම මේ වගේ ක්‍රෝම් ලුක් එකක් තියෙනවා. ඒ වගේම ඇම්බියන් ලයිටින් සිස්ටම් එකකුත් තියෙනවා. මම ඇතුළේ දේ ගැන කතා කළා. විශේෂයෙන්ම මේකේ සවුන්ඩ් සිස්ටම් එක ගැන කතා කරන්නේ. මේ වගේ ස්පීකර් එකක් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ගොඩක් හොඳ ඇපියරන්ස් එකක් තියෙන විදිහට මේකේ ස්පීකර් එක ඩිසයින් කරලා තිනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙන කියන්න ඕනේ. විශේෂ ඔප්ෂන් එකක්. මේකේ තියෙනවා මෙන්න මේ විදිහට L කියලා මාක් කරපු සීට් එක මාක් එකක් තියෙන බටන් එකක්. සාමාන්‍යයෙන් අපිට සීට් කන්ට්‍රෝලර්ස් එන්නේ මේ අදාළ සීට් එක ගාව විතරයි. අපිට වෙන කන්ට්‍රෝලර්ස් නැහැ. නමුත් මේකේ අපිට පුළුවන් ෆ්‍රන්ට් පැසෙන්ජර් සීට් එකත් අපේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳන්ම කන්ට්‍රෝල් කරන්න. සාමාන්‍යයෙන් අපේ කන්ට්‍රෝලර්ස් ටික තියෙන්නේ මේ විදිහට. අපේ සීට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ විදිහට. ඊට අමතරව අපිට මේ විදිහට මෙමරි කරන්න පුළුවන්. ඊට අමතරව අපි මෙන්න මේ බටන් එක ප්‍රෙස් කළා මේවා කන්ට්‍රෝල් කරොත් අපේ පැසෙන්ජර් සීට් එක තමයි ඇඩ්ජස්ට් වෙන්නේ. ඒකෙන් හදිස්සිය කවුරුර ඉඳලා බැහැලා ගියොත් ඒක ටිකක් නොගැලපෙන විදිහට ඒ සීට් එක තියලා අපිට පුළුවන් මේ බටන් එක ප්‍රෙස් කරලා ඒ සීට් එක හරි විදිහට හදන්න. ඒ වගේම අපේ සීට් ටීට ඔප්ෂන් එකත් මෙතනින් තමයි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඒ වගේම මෙතනින් පල්ලෙහාට આવොත් මේවදී මෙටල් ෆිනිෂ් එකක් තියෙන විදිහ ඩෝර් හෑන්ඩල් එකක් වගේම අපේ සෙන්ටර් ලොක් බටන් එක තමයි ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව අපේ පවර් ෂට, පවර් මිරර් බටන්, ඒ වගේම ෂට්ලොක් බටන්ස් දීලා තියෙන මෙතනින්. ඒවත් ගොඩක් හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙන විදිහට මෙටල් වලින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් කම්ෆර්ටබල් ලෙදර් වලින් හදපු ආම්රෙස්ට් එකකුත් මෙතනින් දීලා තියෙනවා. ගොඩක් හොඳ ඩෝර් හෑන්ඩල් එකක් එක්ක SUV එකක් විදිහට. ඒ වගේම මේකේ මේ විදිහේ ගොඩක් ලොකු ඩෝ බින් එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම අපේ ටේල් ගේට් ඕපනින් බටන් එක මෙතනින් දීලා තියෙන්නේ. ඒ වගේම අපේ ටෝ හුක් එක මම පිටිපස්සෙන්දි කතා කරපු ටෝ හුක් එක ඕපන් කරන්නත්, එහෙම නැත්නම් ටෝ හුක් එක එළියට ගන්න මේ බටන් එක යූස් කරන්න පුළුවන්. මම නගිනවා මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකට. මෙන්න මේ විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. මේක රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ගැන කතා කරනවා නම් ඉස්සරහා ගොඩක් ඉඩ තියලා තමයි මේ සීට් එකේ හිටියේ. ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් ඒ ඉඩත් එක්ක බලද්දි මේ වගේ ගොඩක් හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. මේකේ සීට්ස් පහක් විතරක් පාවිච්චි කරනවා නම් ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට ගොඩක් හොඳ ඉඩ කඩක් තියෙනවා. මේක සෙන්ටර් පැසෙන්ජර් ගැන කතා කරනවා නම් ගොඩක් ලොකු ෆ්ලෝ හම්ප් එකක් නැහැ. මෙන්න මේ විදිහට සෙන්ටර් පැසෙන්ජර් උනත් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ අපි වාඩි වෙලා ඉන්නකොට මෙන්න මේ විදිහට සීට් එකට අපේ ඇඟම ස්පර්ශ වෙනවා. එතකොට අමාරුවක් නැහැ ඇඟට. ඒ වගේම විශේෂයෙන් තවත් විශේෂ දෙයක් කියනෝනේ, සාමාන්‍යයෙන් අපිට 3 zone AC system එකක් තමයි සාමාන්‍යයෙන් වාහන වල අපි මෙච්චර කාල කතා කරන්නේ. නමුත් මේකේ 4 zone AC system එකක් තියෙනවා. ඉතින් මේ 4 zone AC system එකෙන් කියන්නේ අපිට පිටිපස්සෙත් කොටස් දෙකකට මේකේ AC එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ වම් පැත්තේ passenger එක temperature එකක් සහ පිටිපස්සේ දකුණු පැත්තේ passenger තව temperature එකක් විදිහට යන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට අපේ pillars වල මෙන්න මේ විදිහේ AC කවුල්ස් උත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපේ center console area එකේ පිටිපස්සේ තියෙන කවුල්ස් විතරක් නෙවෙයි, මෙන්න මේ විදිහට මෙතනිනුත් අපේ AC කවුල්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ පල්ලෙහාට ගියොත් මෙන්න මේ වගේ ස්ටෝරේජ් එකක් දීලා තිනවා. ඊට අමතරව USB type C ports දෙකක් අපිට මේකෙත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ස්ටෝරේජ් nets දෙකක් මේ විදිහට දීලා තිනවා. ඉතින් ඊට අමතරව අපිට මේකේ passengers ලා දෙන්නෙක් යනවා නම් මෙන්න මේ විදිහේ armrest එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක ස්ටෝරේජ් එක ඕපන් කරන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ විදිහට cup holders දෙකකුත් මේකේ බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ rear passenger compartment එකේ second row එක ගැන කතා කරන්න තියෙනවා. මම යනවා මේකේ third row එකට. ටිකක් විශේෂ දෙයක් කියන්න ඕනි third row seats ගැන. සාමාන්‍යයෙන් මේකේ third row seats වලට යන්න කලින් මෙන්න මේ විදිහට මෙතන button එකක් press කරන්න පුළුවන්. මේක press කළා මේක ඉස්සරහට ගන්න ඕනි. නමුත් ටිකක් slow මේක යන්නේ. එක පොඩ්ඩක් ඕගලන්ට පේනවා ඇති. ඉතමත් හිමින් තමයි යන්නේ. අපි නැගලා බලමු එතනට මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට seats දිගාරන්න පුළුවන්. මම ඉන්නේ තුන්වෙනි පේලියේ. ඔයගලන්ට පේනවා ඇති. ගොඩක් අමාරුවෙන් තමයි තුන්වෙනි පේලිය නම් ඉන්නේ. මේක ගොඩක්ම පොඩි ළමයින්ට තමයි ඩිසයින් කරලා තියෙන්නේ මේ වාහනේ නම් තුන්වෙනි පේලිය. සාමාන්‍යයෙන් උස කෙනෙක්ට නම් යන්න ගොඩක් අපහසුයි. මොකද මේ සීට් එක මේ උඩරින් පස්සට අරගෙනත් නෙවෙයි තියෙන්නේ. මේක තව ඉස්සර පැසෙන්ජර් කෙනෙක්ට පහසුවෙන් යන්න ඕන නම් මේක තව පස්සට ගන්න ඕනේ. ඉතින් එහෙම පස්සට ගත්තා පස්සේ මේ කකුල් දෙක දක්වා මේක ටච් වෙනවා. ඉතින් එහෙම වුණාම ගොඩක් අපහසුයි. මේක පිටිපස්සේ සාමාන්‍යයෙන් උස කෙනෙක්ට නම් යන්න පොඩි ගමනක් වුණොත් යන්න අපහසුයි. ඒ වගේම මේ වගේ පොඩි වින්ඩෝ එකක් තියෙන ටිකක් හිර වෙච්ච ගතියක් තියෙන අතුරට නැග්ගහම ඒ කියන්නේ එළිය පේන්නේ නැති හින්දා. ඊට අමතරව මේකේ අපිට ලයිට් එකක් දීලා තිනවා. ඒ වගේම මේ වගේ පාසල් හුක් එකක් දීලා තිනවා. මේවා සාමාන්‍යයෙන් අපේ බූට් ඒරියා එකට අදාළ කොටස් තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව පොඩි ළමයි දෙන්නෙක්ට නම් පහසුවෙන් යන්න පුළුවන් මේකේ. ලොකු කෙනෙක්ට නම් යන්න අමාරුයි. මැද්දෙන් කප් හෝල්ඩර්ස් දෙකක් සහ USB type C ports දෙකකුත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ඒ වගේ තමයි ඩිසයින් කරලා තින්නේ. තුන්වෙනි පේලියේ සීට්ස් මම දැන් මේකෙන් එළියට බහිනවා. ඔයගලන්ට පේන්නේ නැති මේ සීට් එක ඇగిලන ටිකක් වැඩි වෙලාවක් යනවා. ටිකක් වෙලා බලා ඉන්න ඕනේ මේක දිහා. මේක අපි බටන් එක ප්‍රෙස් කළාට පස්සේ මෙන්න මේ විදිහට අපිට එළියට බහින්න පුළුවන්.
ඉතින් අපි කතා කළේ අද Mercedes Benz GLE 300d වාහනේ ගැන. මේක ඩීසල් වාහනයක්. ඉතින් මේක කොච්චර යුනික් ඩිසයින් එකක් මේකේ තියනවද? යුනික් දේවල් තියනවද? මේක ඩිසයින් එක, ඒ වගේම මේකේ performance කොයි වගේද? මේක ඉඩකඩ කොයි වගේද? වගේ ගොඩක් දේවල් ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් මේ වාහනේ මම ගත්තේ Mahindra Enterprises එකෙන්. ඉතින් මේ වගේ සුපිරි වාහනයක් සාමාන්‍ය මිලකට විශ්වාසවන්තව වගකීමක් ඇතුව ඔයගලන්ට ගන්න පුළුවන් Mahindra Enterprises එකෙන්. මම මේකේ පල්ලෙ මේ විදිහට numbers දාලා තිනවා. ඔයගලන්ට පුළුවන් call එකක් දීලා විස්තර දැනගන්න. ඒ වගේම හසිත 925 Instagram එකත් follow කරන්න. මේ වාහනේ photos videos ගොඩක් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ වගේ latestම වාහන auto hub youtube channel එකෙන් ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන්. මේ 2019 මේ වාහනයක්. ඉතින් latest වාහන වගේම වාහන සම්බන්ධ හැමදේම ඔයගලන්ට auto hub youtube channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම බලන්න auto hub youtube channel එක subscribe කරන්න, අපේ facebook එක like කරන්න, අපේ instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ auto hub